තේම්ස් නදී එන්න යන්න රවුමක්. ඔය ගෙගරි වැවේ කොහෙන්ද ඒ සැපතක්? චාල්ස් එක්ක සෙට්ටු නොතින් වරුවක්. දැන ගනී එයා සුපිරිම රජ බඩුවක්. හිතට දැනෙන අරුම පුදුම, ගරු නම්බුව ලැබෙන්න ඕන. මතක හිටින ඇඟට දැනෙන ඉංගිරිසිය ඇහෙන්න ඕන. මොනවා වුණත් රැටින ළඟදී හොඳටම හිස නැමෙන්න ඕන. ඒ මොනවා වුණත් රැටින ළඟදී හොඳටම හිස නැමෙන්න ඕන. Big Ben, Big Ben, Big Ben ඇහෙන්න ඕන. Big Ben, Big Ben, ඒ නම ඇහෙන්න ඕන. Thames නදී එන්න යන්න රවුමක්. ඔය ගෙගරි වැවේ කොහෙන්ද ඒ සැපතක්? චාල්ස් එක්ක සෙට්ටු නොතින් වරුවක්. දැන ගනී එයා සුපිරිම රජ බඩුවක්. මේ Big Ben වගේ පොරක් එක්ක වරුවක්. ඔයා හිටියෝතින් දැනේ එයා තරුවක්. මේ Big Ben වගේ පොරක් එක්ක වරුවක්. ඔයා හිටියෝතින් දැනේ එයා තරුවක්. ලන්ඩන් අයි බලන්න යමු දවසක්. එහෙම බැරි වුණොතින් පැලස් එකේ රවුමක්. හීනි සීතලේට දැනුනොත් පොඩි අඩුවක්. පුංචි තැබෑරුමක කූල් බීර විදුරක්. යන්න බැරි වුණොතින් ලන්ඩනයේ දවසක්. එන්න මීට් වෙන්න Big Ben එක දවසක්. යන්න බැරි වුණොතින් ලන්ඩනයේ දවසක්. එන්න මීට් වෙන්න Big Ben එක දවසක්. Big Ben, Big Ben, ඒ නම ඇහෙන්න ඕන. ජෙරි, ජෙරි, වලිය අයියේ. මේ ඔයා දන්නවද අලුත්ම නිවුස් එක? අනේ ඔවානේ බා, මොකද ඉතින් මේ දුකින් මොනේ කතාව කිව්වේ? අයියනේ ඉතින් ගාසවල හොස්පිටල් එකකටනේ ගහලා තියෙන්නේ. පව් පොඩි උන්. නෙමෙයි, එහෙම එකක් ගැන කියන්නේ නෙමෙයි මම මේ ආවේ. එහෙනම් Big Ben කාර්යයේ ස්ට්‍රයික් එක ගැන මට මොකද දන්නේ උමා? ඔයා දැනගෙන ඉන්න බෑ. ඔය වගේ වංචාකාරයන් ගැන. හරි ඉතින් දැන් කියන්නකෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හෙට උදේ 6 වෙනකොට Big Ben කාර්යයේ ඔෆිස් එකට එන්නේ නැති වැඩ කරන කට්ටිය ඉන්නවනේ. උන් ඔක්කොම අයින් කරන්න කියලා යන්නේ. එහෙම වුණොත් ඒක හොඳ නැත්තේ ස්ට්‍රයික් කරන මිනිස්සුන්ටනේ. ඒක තමයි. ඒත් ඔයා හිතනවද ඔය එයාකව ඔය මිනිස්සුන් අයින් කරයි කියලා? ඒක මන් දන්නේ. ඒත් ඉතින් මේ මිනිස්සුන් අයින් කරොත් පව්? පව් තමයි. එහෙම අයින් කරොත් ඒක ඉතින් උගේ අවසානය තමයි. එහෙම වෙන්නේ කොහොමද? දැන් Big Ben කාර්යයේ ඔෆිස් එකේ වැඩ කරන කට්ටියයි ඔය සයිට් වල වැඩ කරන කට්ටිය ඔක්කොම ගත්තාම 50 දෙනෙක් විතර ඉන්නවනේ. දැන් ඔය 50 දෙනාම අයින් කරාම ඔයා හිතනවද ඔය 50 දෙනා නිකන් ඉඳී කියලා? මේ කතාවෙත් ඇත්තක් තියෙනවා තමයි. ඔය 50 දෙනාම එකතු වෙලා ඌට විරුද්ධව නඩු දානවා. එහෙම වෙයිද? වෙයිද කියන්නේ එහෙම වෙනවා තමයි. මේ මං දැන් ඩක්කන ගිහින් පිළියඳන සයිට් එකේ මොකද වෙන්නේ කියලා බලලා එන්න. සහ එතන මොකක් හරි ස්ට්‍රයික් එකක් යනවනම් උන්ට පොඩ්ඩක් සපෝට් එක දීලා එන්න. මේ අයියේ ඔන්න ඔයා ඕවට ගය වෙන්නේ නැතු ඉන්නනේ. එහෙම ඉන්න පුළුවන්ද? මොකක් හරි උට අකටයුත්තක් වෙනවා නම් ඒ අකටයුත්තට සපෝට් කරන්න එපා මම. ඔයානම් මහා දුෂ්ටයි. දුෂ්ටයි තමයි හැමෝටම නෙමෙයි ඌට විතරයි. මේ මං ටංගල සයිට් එකට ගිහිල්ලා මේ මොකද වෙන්නේ කියලා බලලා මම ඔයාට අප්ඩේට් එකක් දෙන්නම්කෝ. හරි. මම බලලා ටංගලට ගියා. ටත් ඌන් නැති රිටක් නැහනේ මාරි. මොකටද ඒ කාලා කන්නේ සල්ලි දෙන්න ගියේ? මිනිස්සුන්ට ඔබ කතා කරන්න එපා බෙන්. ඔය කාරී මිනිස්සුන්ට එහෙම කතා කරන්න හොඳ නැහැ.
හැබැයි ඔය වගේ උන්ට ඔය ඔය කතා කරන විදිහත් හොඳ වැඩි. ඔයා හරියට කතා කරන්නේ ඔයාගේ සල්ලි මොනසේ ගාව තියෙනවා වගේ. උම්මහ කපටි මිනිහෙක්. ඒක මන් දන්නේ නැහැ. හැබැයි ඒ මනුස්සයාගේ රස්සාව නැතුනේ ඔයා නිසා. දැන් ඔයා කොහොමද හරියටම කියන්නේ ඒ යකාගේ රස්සාව නැතුණා කියලා? ඈ? තමාරට බොරු කියනවද ඉතින්? නෑ නෑ මං හිතන්නේ නැහැ. එහෙමනම් මේ උදේවරුේ මේක දෙට එන්න වෙලා තියෙන්නේ නෑ. ආ බිග් බෙන් මාත්‍යා. මොන මං ආපහු ආවා. අම්සේ ආයතාව ලැජ්ජේ තුම හෙට. ඇයි අතටමක් වෙලාද? ඒක අහන්න ඕනේ මිස්ගේ මාත්‍යාගෙන්. මොකද උනේ? මිස් මගේ මේ වැලමිට ගාවින් පැනලා ඇඟ ඇතුලේ තුවාල මේ මේ පේනවනේ නිබුදු පාරව. අනේ දෙයනේ. මේ ඔයා තාමත් රැවටෙනවනේ මේ යකාගේ මේ බොරු වලට. බොරු? 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 මම බලන මේ රිසිට් එක. මිස් මේ රිසිට් එක. මේ තාම. අටදාස් පන්සීයක්? මෙච්චර ලොකු ගාණක්? ඔව් මිස් වැලමිට ගා පැනලා මේ බෙල්ල තුවාල 8500ක් ගියා මිස් ඒවට. මිස් මිස් මට ඔය රුපියල් 8500 දෙන්නු. එක රුපියලක් දෙන්නේ නැහැ. මං දන්නවා තමුසේ මට සල්ලි දෙන්නේ නැහැ කියලා. දන්නවනම් මොකටද යකෝ සල්ලි ඉල්ලගෙන ආවේ? මම මේ ආවේ මම පොලිසිය යනවා කියලා කියන්න. දැන් පොලිසිය යන දෙයක් උන්නේ නැණි කෙල්වින්. මොකද මිස් උන්නේ නැත්තේ? මේ මගේ අත මිස් මිස් මට ඔය රුපියල් 8500 දෙන්න. නැත්තම් මම පොලිසිය යනවා. එක රුපියල දෙන්නේ නැහැ මාරි. පොලිසිය යනවා යන්න කියන්නේ මම ඒක බලා ගන්න පොලිසියත් එක්ක. ආ ඒකෙන් දෙන්නේ මාත්‍යා. ඔව් ඒකෙන් තමයි එන්නේ. හරි. බලාගමු. මං දැන් යන්න. අපි පොලිසිය දැන් හම්බෙමු ඈ. එන්න මාරි මිස්. බලාගමු. මාරදී වැරදිලා ආවත් අපේ තාත්තා ඔය ඕන්න නැති මොන හරි කිව්වොත් එහෙම ගණන් ගන්න එපා හොඳේ. මම මොකටද ඔගලෙන් තාත්ත කියනව ගණන් ගන්නේ? නෑ නෑ මොකරි ඕන නැති කතාවක් කිව්වොත් ඒකයි මං කිව්වේ. නාද ඕන නැති කතා? නෑ කිව්වොත් එහම මේ මොනා කියද දන්නේ නෑනේ. ඒකයි හොඳේ. ඉතින් හිතන්න අද ලස්සනයි. එල්. තාතේ ඔන්න මම මාලදී ඔය එක්කන් ආවා. එන්න එන්න දුව වාඩි වෙන්නකෝ. ඉතින් කොහොමද දුව? වරදක් නෑ අංක. අංකල් කියන්න එපා දුව. තාත්තා කියන්න. දැන් දුව කොහෙද ඉන්නේ? මම පැපිලියානේ අංකල් ඉන්නේ. ආ පැපිලියානේ. කෙලේ තරම් දුරක් නෑ. තනියමද ඉන්නේ? නෑ අපේ අම්මත් එක්ක. ආ ඒකත් හොඳයි. දැන් අපි උපතිස්සේ ඉන්නේ තාත්තත් එක්ක, දුව ඉන්නේ අම්මත් එක්ක. හොඳයි හොඳයි. ඒ ගැළපීමත් හරිය අපුරුයි පුතේ. මේ දැන් එතකොට කොච්චර කල් වෙනවද අපේ පුතා වඳුරගෙන? මං උපතිස්සව මේ ඔෆිස් එකට ආපු දවසේ ඉඳන් දන්නවා. නෑ නෑ මම කියන්නේ මේ එහෙම ඇඳිරීමක් ගැන නෙමෙයි. මේ සම්බන්ධය පටන් අරන් කොච්චර කල්ද? තාත්තාම කාලෙ බෙහෙත් එක දුවද? නම් බෙහෙත් ටික බොන්නවද කොනාරි? වෙලාවට ඕකනේ කියන්නේ. තාත්තා වෙලාවට බෙහෙත් ගන්නෙම නැහැ නේද? මොනෝන්නේ මගේ බෙහෙත් ටික අරන් දෙන්න මේ බෙහෙත් තුඩුල. නෑ 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 වෙයිට හම් වෙයිට හම් බොම කොනත් නැගල. මේ දුව එක කරලා දෙන්න. ඔන්නෝගේ බලගෙන ඉන්න. ඔබ බලන් ඉන්නේ මෙතන හිටගෙන. ඔබ ගිහලා වතුරයක් කරවවල බේට් එක බොන්න. ආ මං දුවත් එක්ක කතා කරන්නම්. ඈ. බලයන්.
මම කොච්චර කල් ඉඳලා අපේ කාඩේ කවද්ද ඔය එක්කන් ඉන්නේ කියලා. කොයිද ඉතින් මට කිසි උනන්දු වන්නේ නැනේ. ඇයි දුවට කිව්වේ නැද්ද? නෑ අංකල්. අපේ කාඩ මේ වගේ උනන්දුවක් නෑ නේ දුවේ. අද එක්කන් එන්නම් හෙට එක්කන් එන්නම් කියලා හැමදාම කියනවා. අද තමයි දුව එක්කන් ආවේ. හැබැයි උපදෙස් බලහම් ඔබ මේ ළමයාට කියලා නෑනේ මට හම්බෙන්න ඕන කියපු කතන්දරේ. ඈ ආ ඔව්නේ මට මේ කියාගන්න බැරි වුණානේ හිතාද. ඒ ඔබ නකතක් කරගෙන හිටියද ඒක කියන්නේ? නෑ නෑ. එළි ගෙදරට කියලාද තියෙන්නේ? කියලා ඉන්න ඇත්තේ. කියලා නෑ. මෙන්න මේ මං ඇහුවේ. අර මෙයාගෙන් ඇහුවේ. ඉතින් බොම කරද පැනලා උත්තර දෙන්නේ. නෑ තේ අම්මට කියන්න දු කොහෙවත් යන්නේ නෑ. බලයන් මං ඊළඟට කතා කරගන්න. බලයන් ඉතින් කිව්වහම හරි හරි උනාට තාත් ඉතින් මම උපතිස්ස ඔබ මගේ ප්‍රෙෂර් එක වැඩි කරන්න නෑතුව මෙතන යනවාද? එළියට වෙලා හිටන් ගිහිල්ලා. බලයන් ඉතින් මං කතා කරගන්න. පිනවල දු ගෙහි දැක්කනේ. බබෝ ඔට්ටක් දානවා. දා. විස. විස. කොලේ. හත. මෙන්න කුඩු ගන්න. මේ ගල් පොසේ කොයිද බා හෙඩ් බාස් කිරේ කරන සුදුසුකම්
බලපගලික උඩහපුළු පැටි එකගේ යකෝ උඹෝ හොදයි මේ 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 ගොඩනැගිල්ල වස් දොස් යන බඹේකට ඇඳලා ඇණයක් ගහලා අන්න බිත්තිය එල්ලලා තියන එක ඔබ තේරුණාද ඒක මෝ එල්ලපල්ලා ගිහිල්ලා එල්ලපල්ලා මේ මේ බල කවුද මුන් කවුද මොනවද මෙතන කරන්නේ ඈ අපි ඇවිල්ලා බිග් බෙන් මහත්තයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා අපිට ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා මෙතන වැඩ කරන්නේ නැහැ කියලා අපි ආවේ එක බලලා යන්න මේ මේ ඒවා හන්දේ හරිද උඹලට මෙතන වැඩ කරන්න බෑ මෙතන වැඩ වෙන්නේ මට ඕන විදියට උඹලට ඕන නම් ඕවර් තැනක ගිහිල්ලා වැඩ කරගෙන ඉන්න හරිය දෙදුරෙ දෙන්න තියෙන එක අපිට වැඩ කරන්නේ බලාගෙන ඉන්නකෝ අපි වැඩ කරන්නේ විදිය මෙතන ඈ මම බලන් ඉන්නේ එළ මේ පිස්සෝ දෙන්න අල්ලලා එළියට දාපල්ලා යකෝ මේ තොපිනේකෝ පිස්සෝ කම්පැනි එකෙන් සල්ලි අරගෙන සල්ලි වලට හරියන වැඩ කරන්නේ නැගෙන යකෝ සල්ලි වලට හරියන වැඩ කරන්න ඉගෙන ගරිලා එහෙම කරන්නේ නැතිව කාලකන්නේ මුස්පෙදු ගල් පූසන හොතම්බු වුන්ට කියන්නේ උඹලට පිස්සුම සල්ලි වලට වැඩ කරන්නේ නැහැ කියන්නේ ඔයි මේව වෘතිය අරගල හරිද උඹලට තේරෙන්නේ නැත්තම් තේරෙන විදිහට ගිහිල්ලා උඹලගේ වැඩක් බලාගෙන ඉන්න හරිද මේවට අතදාන්න නේතුව හවුද පිස්සුව දෙන්න ඔ අපිට හොඳට තේරෙනවාකෝ ඒකයි අපි මේ වැඩ කරන්න ආවේ නැද්ද නැත්තම් බර වැඩ කරලා පෙන්නන්නද අම්මපා තොපි දෙන්න මෙතනින් ගිය නැත්තම් මැරුම් කන්න වෙන්නේ අන්න හරි අන්න හරි අන්න හරි දර අයි අයි බර 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 කාමි ඔල්ල කාමි ඔයි ඔයි අතන අපිට උනේ අපිට තිබුණේ වෙන විදිහකට එන්න. උඹනේ මං කිව්වේ මේ මෙමුයි කියලා. කවුද බං හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා? මේ අපි යම්. අපි අම්මා. නෑ නෑ යන්න ඕනේ නෑ. අපි තව චුට්ටක්. තව චුට්ටක් මචං මෙහෙම ඉඳලා මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමුද? අයියෝ තාපාර. අයියෝ. මේ දිවානේ. වගේ සද්දයක් එන ඒ මන් මන් මොකද උනේ ඉතමද ඇයි 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 මන්නේ මුගේ සීයා මාව එලෙව්වා නෑ ඔව් කොලිත මාමා මොනවද කියන්නේ අනේ බං එදා වගේම ගම කන්න හදන්නේ අර 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 ජිම් 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 කතා කියනවාද ජිම් හනේ හිමකක් නෙමේ මාලතී මායි යාළුවෝ කියලා හිතාගෙන මං කතා කරන්නේ අපට සීරේ මේ 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 මොනෝ තේරෙන්දරම් ගොඩක් අත පරිගන් අයිය බම්බල නන්ද කැතයි කරුසන් දර පොඩි කප් පොඩි කප් විදිහට හිටපේ පොඩ්ඩක් සුදු වුණාට මහතරම් වැඩි කොණ්ඩේ අපුක් තියෙන ලස්ස. ඔයාගේ මාමා ඒ කොණ්ඩිටනේ අහුවිලා තියෙන්නේ. මේ මම උඹට සරයක් කිව්වා පොඩි එකා විදිහට හිටපන්. හරිද? ඒ නම ඇහෙන්න ඕනා. ඒකනේ මම මේ අපේ උපතිස්සයට කියන්නේ. පුළුවන් තරම් ඉක්මනට කසාදයක් බඳගෙන මේ ගෙදිට ගෑල්ලෝ මේක එක්කන් වරෙන් කියලා. මාත් නිතරම කියනවා. තව පරක් කළ කසාද බඳලා වැඩක් නැහැ නේද අංකල්? ඕක මේ අපේ හරකට තේරෙන්නේ නෑනේ ඒකනේ. ඒක නෑ ඇත්ත. දැන් මොකද දුවලගේ අම්මාය ගැන කියන්නේ? ඔව් අපි මචන් දැන් ගිහිල්ලා අපිට හිතමනාපට අර වැලි මේ වැලි සිමෙන්ති කොට්ටේ වදා මචන් වැඩේ අන කරලා දාමු. ඒතර උගේ බඩු ටිකට බා නාස්තිලා යන්නේ. ඒතර උට කෙල වෙනවානේ. මේ මොලේ දා මොලේ ඈ. ඔයා ඉන්නත් අරියෝ අරියෝ සාබා සාබියෝ 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 Woo! Woo!
උංගනවා අපේ ස්ට්‍රැක් එක අල්ල කරගෙන. හරිනේ. මන් නම් දැනගත්තේ වැඩි දවසක් යන්න කලින් ওই දේ වෙනවා කියලා. ඊට පස්සේ කෙල්වින් ආයි ආවා අතපොත් තෝතාගෙන බබා එහෙම කියන්නේපා. මේ කිසිම ප්‍රශ්නයක් ඔයා අහින්දා පටන් ගත්තේ ඒවා නෙවෙයි. මම මේ කම්පැනි එකට එනකොට ජොබ් වැකන්සි එකක්වත් තිබුණේ නැහැ. මම රන්දිනු අයියා කර කර හිටපු ජොබ් එකට නෑ ආවේ. අන්තිමට රන්දිනු අයියට ඒ ජොබ් එක නැති වුණා. ඒ හින්දා යත් ඉන්නේ මාත් එක්ක තරහින්. මම තමයි මේ හැම දෙයකටම පැද්දිකාරය. මේ තනන්නේ පාමිරි ඈ. එහෙම හිටන්නපා. ඕන දෙයකට අපි මූණ දෙමු. හරිද? හොඳේ මූණ දෙමු. මන් තාම ඒ ගැන මුකුත් හිතලා නැහැ. හිතලා නැහැ කිව්වේ. මට එහෙම කෙනෙක් නැහැ අංකල්. එතකොට මේ අපේ උපතිස්සයත් එක්ක දෝගේ එහෙම සම්බන්ධයක් නැද්ද? උපතිස්ස එහෙම අංකල් කිව්වද? ඕනේ. මම උපතිස්සයට කිව්වේ පුතේ උඹ කසාද බඳින්න ගෑන් ළමයෙක්ව වරෙන් කියලා මට බලන්න.